constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අද දිනේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින්නේ එම කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අද පෙරවරුවේ එහි පැමිණ සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙරවරු 10ට පමණ කොමිසම වෙත පැමිණියේ ඒකපද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සමගින්. දිනේෂ් ගුණවර්ධන මහතාව කොමිසම හමුවට කැඳවා තිබුණේ 2014 වසරේ ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍යවරයාව සිටියේදී අම්පාර ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් ඉදිකිරීමේදී සිදු වූ බව කියන මූල්‍යාක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි. දැන් තොරතුරු පේනව නේද? අලුත්ම තොරතුරු. ඒක ආබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කන්න නායකයා දිනේෂ් ගුණවර්ධන මහතාත් මෙතෙන්ට ගෙනවා. සොයා බලන එකයි මේ පලි ගැනීමට මඩ ගහන්න ලෑස්ති කරන එකයි අතර ලොකු වෙනසක්නේ. මේ ආණ්ඩුව පරීක්ෂණ කරන්න ඕන නම් මේ ආණ්ඩුව ඇතුළේ මැතිඅමතුරුන්ගෙන් පටන් ගන්න එපා. ගරු ජනාධිපතිවරයා බයිනවා මට දීපම් පොලිස් ඇමතිකම කියලා. ගරු අගමැතිවරයා කියනවා නෑ මම දෙන්නේ නෑ කියලා. ඉතින් ඒ දෙන්නගේ ගෙදර ප්‍රශ්නේ ගෙදර බේරගන්න. හැබැයි මේ ගෙදර ප්‍රශ්නේ වහගන්න අල්ලපු ගෙදර කාරණා නඩු දාලා හරියන්නේ නෑ. දැන් අද කරන්නේ මොකද්ද? ගෙදර ප්‍රශ්නේ වහගන්න අල්ලපු ගෙදර කාරණා නඩු දාන්න. පැය දෙකකට ආසන්න කාලයක් කොමිසමේ රැඳී සිටි දිනේෂ් ගුණවර්ධන මහතා පිටව යන අවස්ථාවේ මාධ්‍යවිත අදහස් පළ කළා. අලුත් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවක් වෙනවා. අලුත් ආණ්ඩුවක් ඇති වෙනවා මෙහෙම යනකොට. ඒ කියන්නේ මම නෙමෙයි කියන්නේ ආණ්ඩුව ඇතුළෙන්ම කියනවා. රහස් කියන්න හොඳ නැහැනේ. දැන් ඔබතුමා ආණ්ඩුවක් ගන්න ලෑස්ති ඒ කියන්නේ. අපි ඕනෑම වෙලාවක ආණ්ඩුවක් ගන්න සූදානම්. ඒත් මැතිවරණයක් වෙනකන් ඉන්න වෙනවා නේද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එහාට යන්න පුළුවන් වගේම මෙහාටත් එන්න පුළුවන්. මේ අතර බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබේ රාජපක්ෂ මහතා කොමිසම වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නා. ඒකංක සන්තුරේ සිවිඳි කර්මාන්ත ශාලාවේ අබලියකඩ කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසම සිදු කළ විමර්ශනයට අදාළව ගෝටාබේ රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශ සහතික කිරීම සඳහායි. සමහර අය කියනවා මේ රාජපක්ෂලාට සමාවක් දෙන්න ඕනේ කියලා. මට නම් එහෙම අනවශ්‍ය සමාවක් අවශ්‍ය නැහැ. මට ඕන සාධාරණේ. සමාව දීම අපි වැරද්දක් මම වැරද්දක් කළා නැහැ කිසිම. මේගොල්ලෝ කියන්න ඕන මම පොල් වතු අරන් තියනවද? තේ වතු අරන් තියනවද? රබර් වතු අරන් තියනවද? ගෙවල් අරන් තියනවද? හෝටල් හදලා තියනවද? ඇයි ඉතින් එහෙම ඒවා නැප්තුව ඇයි මේ කරදර කරන්නේ? දැන් මේ මිග් යානාවක් ගැන කතා කරනවා. දැන් මේක මම කැබිනට් අනුමැතිය ලද ටෙන්ඩර් බෝඩ් එකක සමාජිකෙක් පමණයි. එතකොට සභාපති මොකද? අනිත් සමාජිකයන්ගෙන් අහන්නේ. ඒගොල්ලන් අහන්නේවත් නැහැ. ඒ ගුවන් නියමුවන් පැහැදිලි කළ දුන්න කොච්චර හොඳ යානාවන්ද මේවා. යුද්ධය මුළු යුද්ධෙම කරේ මේ යානාවලි. දැන් ඔබතුමා දැන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු විසින් මෙතන කියාගෙන ගියා ඔබතුමා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක කියලා එහෙම අදහසක් තියෙනවා. ඒ අදහසක් නේ. වකිල තමයි මං හිතන්නේ මේ මට මේ වගේ චෝදනාවල් එල්ල කරන්නේ. ඉතින් මම කියන්නට ඕන මේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට සාධාරණේ කරන්න. එක එක ඇමතිවරු කියන භාගෙට කියන තොරතුරු නැතුව ඇත්ත කතාව අහන්න.